හැම මලුත් අවුරුද්ද සල්ලි විදන් කරන්න ති අලු ැඳුම් ගන්න තිනේ මොන මොනහරි අලුතින් ගේනවා. ඕක හරි ලේසි මිනිස්සුන්ට. මිනිස්සු හැමෝම හිතන්නේ මේ මලුත් අවුරුද්ද කිව්වම මේ සල්ලි විදන් කරන දැක එක අපි මාකටිං වලින් හදනවානේ. මේ කමර්ෂලයිස් වෙච්ච සමාජයක මිනිස්සු අන්ධ වෙලා දුවනවා. නමුත් අපි ඒක දිහා අවබෝධයෙන් බලන්න ඕනේ. ඒ ටික විතරක් කරලා මදි. එහෙනම් අපි අලුත් ඇඳුම විතරක් ඇඟට දාගෙන මදි. අපි කොහොමද ලයිෆ් එක අලුත් කරගන්නේ? දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න, නිකන් ඕගොල්ලෝ හොඳට මතක් කරන්න, මීට අවුරුදු 5කට යන දැන් 2023 නේ ලබන්නේ. නිකන් අවුරුදු 3කට එහාගේ 2020ට ගියොත්, ඊළඟ 2018ට ගියොත් අපි 2018 හිතන්න අපි මොන විදිහකට හැසිරුනේ? අපි මොන විදිහකට හිතුවේ? අපේ ජීවිතේ මොන විදිහකට තිබුණේ කියලා නිකන් ඔයගොල්ලෝ හිතන්න මතක් කරලා. ඇස් දෙක පියාගෙන 2018ට ගිහිල්ලා අපේ සම්බන්ධතාවක් මොන වගේද, අපිට සල්ලි කොච්චර තිබ්බද, අපිට මොන වගේද අපි හැසිරුනේ, අපිට කේන්ති ගියාම කොහොමද හැසිරුනේ, දුක හිතුනම කොහොමද හැසිරුනේ, අපි සමාව දුන්නද, අපි වැරදි කරපු අය සමාව දුන්නද, අපි වැරද්දක් කරා නම් ඔයගොල්ලෝ සමාව ගත්තද, ඒක අවංකව අලුතින් වෙනස් වෙනවා කියලා හිතුවද, දැන් කොහොමද තත්ත්වය, එදා කොහොමද තත්ත්වය, අදයි එදා ඔබ, දැන් 2018 හිටපු ඔබ සහ 2023ට පාටිය 2022 අන්තිම ගැට්ටේ ඉන්න ඔබ අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද? ඉතින් ඇත්තටම ගොඩාක් දෙනෙක්ගේ බැලුවොත, ගොඩාක් දෙනෙක්ගේ බැලුවොත් සමාජයේ හිම වෙනසක් ඇත්තටම නැහැ. අපිට සල්ලි වේදන් කළා අලුත් ඇඳුම් ගන්න පුළුවන්, සල්ලි වේදන් කළා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි සල්ලි වේදන් කරලා අපිට අලුත් මාව හොයාගන්න බෑ. ඒක ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ මහන්සියෙන් කරන්න ඕන දෙයක්. අපිට පුළුවන් නම් අලුත් වෙන්න, අලුත් වෙනවා කියලා අපේ දැක්ම අලුත් වෙනම ජීවිතය අලුත් කරගන්නවා කියලා කියන්නේ අපි බලන විදිය වෙනස් කරගන්න එක. තාමත් මම ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ ඒ විදිහටම නම් මම අලුත් වෙලා නැහැ. තාමත් ඒ කියන්නේ මම අර මේ දැන් මේ මේ අවුරුදු 2022 අවුරුද්දේ මුල දැකපු විදිහටම නම් මම වෙනස් වෙලා නැහැ. මම තාමත් මට ඒක මතක් වෙද්දී තාමත් මට වේදනාවක් එනවා නම් මොන මම අලුත් වෙලා නැහැ. ඒ නිසා දැන් ඉස්සරහට යමු. අදින් පස්සේ අපි අද හිතා ගන්නවම අලුත් වෙනවා. කවදාවත් කාටවත් වරදින්නේ නැහැ. මේ හැමදේම ලෙසන් එකක්. සතුටින් එනර්ජි එකෙන් වැඩ කරන්න පටන් ගන්න. හැම දෙයක් දිහාම ආදරෙන් බලන්න. අද ඉඳන් ඔගලගේ ජීවිතේට වැරදි කාරයෝ කවුරුත් නැහැ. හැමෝම ඔගලන්ට පාඩමක් උගන්වන්න ඉන්න ගුරුවරු. ඒ ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙන්න. අතාරින්න ඕන දේවල් අතහැරලා ඉස්සරහට යන්න. එහෙමනම් ප්‍රාර්ථනා කරන ඔගලන් හැමෝටම මේ ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ප්‍රීතිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔගලන්ගේ හිතන පතන හැම දෙෙම සාර්ථකව ඔගලන් මේ ටික අත්පත් කරගන්නව, චීව් කරගන්නවා, ඒක මට විශ්වාසයි. එහෙනම් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.